අපේ දරුවෝ වෛද්‍යවරු වගේ අය වෙන්න යන අය මේ නර්තන ශිල්පීන් වෙන එක ඉතා හොඳයි. තාම හොඳයි. ඔවුන් එතකොට බොහොම සෞන්දර්යයට ආදරය කරන, ප්‍රදේශයට ආදරය කරන, මිනිසුන්ට ආදරය කරන, තමුන් ගැන පමණක් නොහිතන වෛද්‍යවරු බවට පත් වෙනවා. වෛද්‍යවරු එතකොට එහෙමනම් මේ වෛද්‍යවරු සෞන්දර්ය ටිකක් ඉගෙන ගත්තා නම් වෛද්‍යවරු කවදාවත් කියන්නේ නැහැ පෞද්ගලික විශ්වවිද්‍යාලය එපා කියලා. ඒ මොකද විශ්වවිද්‍යාලයට දශමෙන් දෙකේ යන්න බැරි වෙච්ච දරුවෝ ණයක් හරි වෙලා විශ්වවිද්‍යාලයට ඇයි ඉරිසියා කරන්නේ? පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන්න එපා කියනවනම් ඒවා තහනම් කරන්න කියනවනම් එහෙනම් ඉතින් චැනල් ඒ පෞද්ගලික උපාධි කඩ එපා නම් චැනල් කඩත් එපා. ඇයි ඒක කියන්නේ? එයා නොමිල ඉගෙන ගන්නෙ නොමිලේ පාසල් වල ඉගෙන ගත්තේ, නොමිලේ විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ. හැබැයි චැනලින් නොමිලේ නැහැනේ. ඇයි ඒ චැනලින් නොමිල නැත්තේ? එඳ එහෙම කරන්න හොඳ නැහැ. මේ රටේ දරුවෝ තවමත් 103ක් උසස් පෙළට ලියනවා. 140,000 50,000 අතර ප්‍රමාණයක් උසස් පෙළ සමත් වෙනවා. 25,000 අපි විශ්වවිද්‍යාලයට ගන්නෙ. තව 20,000ක් විතර සල්ලි තියෙන අය පිටරටවල් වලට යනවා. පිටරටවල් වලට යන අය ඉන්දියාවට යන අය, පකිස්තානයට යන අය, බංගලිදේශයට යන අය, නේපාලයට යන අය අවීචි මහ නරකාදීවල ඉගෙන ගන්න. අවීචි මහ නරකාදීවල ඉගෙන ගන්න. ඔය මෙහි පෞද්ගලික උපාධි කඩ එපා කියලා දඟල් නැගේ දරුවොත් ඒවලු. ඒ නිසා තමයි මම උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට ඉංජිනේරු උපාධිය දෙන ආයතන 8ක් ලංකාවේ උපාධි ප්‍රදානය කිරීමට ලියාපත් කළා. වෛද්‍ය උපාධි ආයතන මට 5ක් කරන්න ඕනකම තිබ්බා. මම බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක් එක්ක අවසාන අදියර දක්වා ආවා. අපේ ලට අක්කර කිසි විශ්වකුත් දුන්නා මීරගමින්. නමුත් අවසානයේ අර මානව හිමිකම් ප්‍රශ්න උඩේ ඒ විශ්වවිද්‍යාලයේ ඒ මහාධිකාරි මණ්ඩලය විරුද්ධ වුණා. ලංකාවේ ඇවිල්ලා විශ්වවිද්‍යාල පටන් ගන්නවට ඉන්දියාවේ අපි විශ්වවිද්‍යාලයක් එක්ක කටයුතු කරන ඒකටත් අපි ඉඩමුත් දුන්නා. වෛද්‍ය විද්‍යාලයක් පටන් ගන්න ඒ අය මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ ගැටලුව මොන විදිහටද විසඳෙන්නේ කියලා බලලා එනවා කියලා ඒ කට්ටිය ඇවිල්ලා වැඩ කටයුතු පටන් අරගෙන ආපහු නවත්තලා බලාගෙන හිටියා. එන අද අපේ රටේ ඉංජිනේරු උපාධියක් ගන්න විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච දරුවෙකුට 112,000 වීදම් කරපුවම එයාට සිවිල් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රික් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, IT ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, මැකනිකල් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. අපේ විශ්වවිද්‍යාලයට යන දරුවෝ කටුබැද්දට යන දරුවන්ගෙන් 99%ක්ම ඒ තුන අරගෙන යන. හැබැයි දරුවෝ සේරටෝම මට කොච්චර ඉලෙක්ට්‍රොනික කරන්න ඕනකම තිබ්බත් එතන ඉලෙක්ට්‍රොනික වලට ගන්න 100 සමහරට ඒක කරගන්න බැරිද? ඒ දරුවට කොච්චර සිවිල් යන්න ඕනකම තිබ්බා සිවිල් වලට ගන්න 200 ඒ 200ට තේරුන්නේ නැත්නම් පළවෙනි අවුරුද්ද ඒ දරුවට සිවිල් කරගන්න බැරි වෙනවා. අද මම ආරම්භ කරලා තියෙන උපාධි ආයතනවල ගිහලා දරුවන්ට සල්ලි බඳලා යන්න සිවිල් නම් සිවිල්, ඉලෙක්ට්‍රොනික නම් ඉලෙක්ට්‍රොනික, ඉලෙක්ට්‍රික් නම් ඉලෙක්ට්‍රික්, IT නම් IT ඕන එකක් කරන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනය අපි රකින්නවා වගේම ආදරණීය දොළ පුතාලා දෙමව්පියෝ දැනගන්න ඕන අධ්‍යාපනයේ නිදහසත් රැකලා තියෙන මේ රටේ දරුවෝ 463,000 ඉගෙන ගන්නවා ජාත්‍යන්තර පාසල්වල. මේ සේරම සල්ලිකාර දරුවෝද නෑ. සමහර සාමාන්‍ය රජයේ නිලධාරීන්ගේ දරු තමුගේ දරුවාට හොඳ ඉස්කෝලයක් හොයාගන්න බැරිච්චම දානවා ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙ. මේ දරුවෝ සේරම පිටරට යවන්න සල්ලි නැහැ ඒ දෙමව්පියන්. අපි ඒ දරුවන්ට අවස්ථාවක් හදලා දෙන්න ඕන. මෙහි රජයේ විශ්වවිද්‍යාලයට ඒ දරුවෝ ගන්නෙ නැහැ. අවස්ථාවක් හදලා දෙන්න ඕනේ දරුවන්ට. බැංකුවක් හරි අරගෙන මේ දරුවන්ට තමුන්ට ඕන දේ මේ රටේ ඉගෙන ගන්න.